කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත කරගත් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළා. අද පස්වරු වේක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්ුණා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවක් ගත්තාම පාර්ලිමේන්තුව විසිරවැරිය යුතු කියලා. ජනතාවට පොරොන්දුවක් දුන්න දින 100 අවසානයේදී පාර්ලිමේන්තුව විසිරවරිනවා කියලා. මාචන්දය පවත්වනවා කියලා. මේ පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. මේ පාර්ලිමේන්තුව 2010 පැත්තේ පාර්ලිමේන්තුවක් මේ ඉතින් අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඉතින් අලුත් පාර්ලිමේන්තුවක් ඕන පිට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ පාර්ලිමේන්තුව පුස්කාපු කල්ලිකුතු බාණ්ඩයක් වගේ. ඉතින් අපි මේ වෙලාව යෝජනා කරන්නේ වහම පාර්ලිමේන්තුව විසිරවරින්න ඕන කියලා. එක්සත් ජනතා නිදහස් සංධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙස බල කරමින් පවත්වන ලබන ජනරැලි මාලාවේ පස්වන ජනරැලිය අද පස්වරුවේ මාතරදී පැවැත්ුණා. ඒ විශාල ජනකවකගේ සහභාගීත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක එකමුතු වෙන සංවිධාන කරනු මෙම පස්වන ජනරැලියේ තේමාව වුණේ මහා සටන අරඹන්න මාතරට රොක්වන්න යන්නයි. ජනරැලිය පසුරු හතරට පමණ ආරම්භ වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළවරු මේ ප්‍රධාන ලේකම් උදය කම්මම්පිල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. වකුඹර ගරු මන්ත්‍රීතුමා, සරණ ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා, කුමාර වෙල්ගම ඇමතිතුමා, මේ පණිවිඩය තේරුම් ගත යුතු සියලු දෙනාට හඬ නගා කියන කතාව මහින්ද රාජපක්ෂ අගමැති කරවන සටනට සහය ලබා දීම වෙනුවෙන් මේ මන්ත්‍රීවරු සියලු දෙනා වේදිකාවට ගොඩ වී අවසන්. අමාත්‍ය දුරවලින් නිවත් වූ පවිත්‍රා වන්‍යාරච්චි සීබී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ රක්ෂිත බන්ධනාගාරගතව සිට අප මත නිදහස් වී සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ඒ අතර වුණා. මීට අමතරව බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ඌව, උතුරු මැද සහ දකුණු පළාත් සභාවල මන්ත්‍රීවරු පිරිසක්ද මෙම රැලියට එක්ව සිටියා. රැලිය අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ සිටියා. අපේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සමිතිකාවට පැමිණ සිටිනවා. ඔබේ අපේ ආදරණීය නායකයා ජාතියේ බලාපොරොත්තුව ඔබ සමගද එකතු වුණා. රට නැවත ජාත්‍යන්තර අනතුරට ලක් කරන්නේ නැතුව මේ රටේ අපි තමුන්නාන්සේලාට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න මහින්ද රාජපක්ෂ පෙරටු කරගත්ත පාර්ලිමේන්තුවක් හදන්න අපි එකතු වෙනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරු 76 දෙනෙක් දැවැන්තම වේදිකාවට ගොඩ වුණේ ඉතිහාසය වෙනස් කරපු දගුණේ තමුන්නාන්සේලා වෙනුවේ. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තව පෝය හතරක් යන්න කලින් අලුත් ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා එකතු වෙමු, වැඩ කරමු. ජනාධිපතිතුමනි, ඔබ අපට පොරොන්දු වුණේ දවස් 100න් පස්සේ මහා මැතිවරණයක් දෙනවයි කියලයි. කොහොම මේ මහා මැතිවරණය? ඒ නිසායි මේ යෝධ රැලිය පවත්වලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට යලිත් දේශපාලන බලය නායකත්වය අපේ රටේ ඇති කරලා ජනතා වාණිදී ආණ්ඩුවක් ගොඩනගෙන ජයග්‍රහණය කරා. ඉක්මනින් ගමන් කරමු. ඔය බොරු වලට ආයේ මේ රටේ මහජනයා රැවටෙන්නේ නැහැ. අටවැනිදා වෙච්ච වැරද්ද නිවැරදි කරන්න බලාගෙන යද මේ රටම ඉන්නේ. අපි අපේ පාලනයක් පිළිටවමු. සිරිසේන ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සීල් එක අපට අවශ්‍ය නැත. තිබුණා වුණත් කම් නැත. නොතිබුණාට අවුලක්ද නැත. තිබුණත් නොතිබුණත් මහින්ද අගමැති කරලා මේ රට බේරගන්න එක කරනවා කරනවමයි කියලා අපි තමුන්නාසලට කියනවා. පහුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික පාලනය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ දැන් සිටින ආණ්ඩුවට සහ ඉදිරියේදී පැමිණෙන ආණ්ඩුවලට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
රුපියල් බිලියන් 560ක් වටිනා ව්‍යාපෘති ආරම්භ කරලා තිනවා අතේ මුදල් නැතුව. ඒක ස්ථාමත් වැරදි නීති විරෝධී ආර්ථික පාලනයක්. සාමාන්‍යයෙන් රජයක් 100%ට වැඩිය පොලිය සහිතව ගන්නේ නැහැ ජාත්‍යන්තර ලෝන්ස්. පහුගිය ආණ්ඩුව අරගෙන තිනවා 9% වලට. අන්තිමට දැන් ගෙවන්න වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුවටත් මින් පසු වෙන ආණ්ඩුවටත්. දැන් කියනවා අපට මේ ආණ්ඩුව බංකොලොත් කියලා. අපට කොහොමද නැති සල්ලි හොයලා බලලා මේ පරණේවත් කරලා අලුත් ඒවත් කරගෙන යන්න තිබෙන්නේ. නමුත් අපි අභිවෘද්ධි අපි බාර ගන්න. ඒක කරුණු පිළිගන්න පුළුවන් බුද්ධිමත් කොටසක් තියෙනවා. वाहन महिंद राजपक्ष जनाधिपति वाहन इन्वेस्टिगेशन හිටපු ආරක්ෂකලේ කම්ගෝටාභය රාජපක්ෂ මහතා අතරංගුඩ ගැනීමට රීව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව සඳහා සහභාගී වූ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල පිළිබඳවද මෙහිදී අදහස් ඉදිරිපත් වුණා. ගෝටාභය රාජපක්ෂගේ ෂූ එක පිළිබඳපත් කරපු තුන්දෙනා එක්කෙනෙක් මේක ඉඳ ගන්න බැහැ කියලා ගියා. ඒ වැදගත් විනිශ්චකාරයෙක් නිසා. අනිත් දෙන්නම ඇත්ත කතා කරමු මහින්ද රාජපක්ෂගේ බැච්මේට්ස්ලා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් ස්ත්‍රී දූෂණයට දෙවතාවක් කම්පල්සරි ලීව් යවපු එක්කෙනෙක්. එක ජජ් කෙනෙක් මගේ කාලේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආපහු ගෙනාවා එයාගේ බැච්මේට් කියලා. हीरो टीवी बलय सजीव देशपालन संवाद वेडसटहन ये रात्रि विकाशे केरुना वेडसटहन आंडुपक्षे नियोजने क्रमीन अध्यापन अमात्य अखिल विराज कार्यवसम सह ऊपरात महायमति हरिन प्रणांदुयन महत्रून सहभागी वुना विपक्षे नियोजने क्रमीन सहभागी हुए वायव पलात महायमति दयासिरि जयशेखर महता सह जनता विमुक्ति पेरमुने प्रचारक लेखम विजित हेरत महताय महिंद राजपक्ष महता अतुल खंडायम ये गजमित्रु खंडायम රට වටා පන්සල් ගානේ ඇවිදින්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ කණ්ඩායම බලනවා ඒ තමන් කරපු අපරාධ වැරදි හෙළිදරව් වීම වළක්ව ගන්න තව කණ්ඩායමක් එකතු කරගෙන මේ පාර්ලිමේන්තුවේ මොකක්වත් කරන්න දෙන්නේ නැතුව රටේ වැඩදායි මොකක්වත් කරන්න දෙන්නේ නැතුව මේ කවුල් කරනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. විජේ මොනිසෝයිසා ඇමතුමා කියනවා අංගුත්තර නිකායයි පිංගුත්තර නිකායයි. ඒතර දැන් මේ අංගුත්තර නිකායේ පිංගුත්තර නිකායේ ගැටුම ඇතුලේ ලෝකෝත්තර න්‍යාය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් මැතිවරණයක් ඕනි වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂවලට වඩා රටේ ජනතාව ඔවුන් කියනවා අපිට ස්ථාවර රටක් ඕනේ අපිත් කියන්නේ මැතිවරණ ගන්න ඕනේ කියලා. එතකොට මගේ පක්ෂයේ සෝදාපාලුවට ලක්වීම වලක්ව ගන්න තමයි කාලය ගන්න හදන්නේ. මේ විශ්වාස භංග ගේන්නේ බංකොලොත් භාවය නිසා. දැන් පැහැදිලිව ඉතින් අපි මේ ආණ්ඩුව ගත්තා දන්නවනේ අපිට සුළුතරෙන් අපි ආණ්ඩුව ගත්තා කියලා. ඒක ජනාධිපතිතුමාත් දන්නවා අපිත් දන්නවා රටේ බුද්ධිමත් ජනතාවත් දන්නවා. හැබැයි නොදන්න පිරිස තමයි අර ඉන්න කණ්ඩායම ලිඳේ වැටිච්ච ගෙම්බෝ ටික වගේ මේ විශ්වාස භංග ගේන්නේ විහිළුවකට. මම දැක මහින්ද රාජපක්ෂ මහත්තයා අභයරාමි ඉඳන් කියනවාද දැන් පාරවල් කුණු වෙලා ගෝඨා මල්ලි ඉන්න කාලේ වගේ නෙමෙයි. දැන් පාරවල් තනකොළ වෙයිලා මේ දින 100න් මේ කප්පරක දේවල් බලාපොරොත්තු අපි මේ පාරවල් වල වල් ගලවන එකයි ඕකයි නෙමෙයි දින 100 කරන්නේ. දින 100 කරන්නේ දොර රට හරියට දාලා ගන්දකට ගිහිල්ලා ඊට පස්සේ මේ ක්‍රමවේදය හදාගන්න. ඉතින් මේකට පොඩක් කල් දෙන්න ඕනේ. ගුරු ඒකාගාරයක් මම හැදුවා. මම ඒක විවෘත කරන්න දිනේ දාලා තියෙදි තමයි මේ බාධා කිරීම ආවේ. මම කවදාක්වත් එහෙම බාධා කිරීම කාටවත් කරලා තිබුණ නැහැ. මන් දන්නේ පුතුව බැරලයි පුදුනාද කියලා. මම වැහැදිලිව කිව්වා මේ පලාසපාවට එන්න දෙන්නේ නැහැ. මම ඔතන කරනවා. එහෙම කොහොමද කරන්නේ? මොකද හේතුව? එහෙම කොහොමද කරන්නේ? කරන්න පුළුවන්. ඔයාලට කරන්න බෑ. ඔතන ඇවිල්ලා කරන්න පුළුවන්. මම හෙටත් යනවා. ඉස්සෙල්ලා අධ්‍යාපන අමාත්‍ය රටේ පත් උනායින් පස්සේ පලාතේ මහ අමාත්‍යවරුට ටිකට අඩු මතර මේ කතා කරලා අහන්න එපා. අධ්‍යාපන අමාත්‍යවරුට විදියට ගෙන කතා කරලා. මේ කම්ගෙන් අහලා බලන්න. අමාත්‍යවරට අපිට කතා කරලා කියන්න එපා. මට ලිවක් කියන්න. ඔයාලට කතා කරලා මට ලිවක් කියන්න. මේ කතා කරන්න කියන්න. ඔයාලට මට කතා නැහැ. ඔයා කවුද? නැහැ. ඔයා කවුද? ඔයා කතා කරා. ඔයා කවුද? බලහත්කාරයෙන් ඇවිල්ලා මගේ පාසල් විරුද්ධ කරනවා නම් මම කල්පනා කළා මගේ පාසල් ළියට මම විරුද්ධ කරනවා. මං ඉතලා ඔබතුමා ඔක්කොම ගිහින් විරුද්ධ කරන්නේ මට ওই විරුද්ධ කිරීමේ මේනියාවක් නැත මටත් විරුද්ධ මම මට තියෙන මගේ ඩයිතුමා කිව්වා මම නම් ගලෝ සුදේව මම නම් ගලවන්නේ නැ මේ නම භාෂා තුනකින් ගහන්න ලක්ෂයක් යන පාසය දහසට ලක්ෂ 1000 අපි කිරි විදුරක් දෙමුක මේ ලක්ෂ 1000 කෑ ගහන කටියද කෑ ගහන්න කියන්න ඊළඟ ඡන්දෙන් ඔප්පු කරලා පෙන්නන්න බී ටීම් එකත් එක්කම වගේ ඇහුවේ ඒ දිහා ගන්න ඒ ටීම් එකේ ගහන්නේ නැ මේ ටීම් එකත් මේ සරේ ගහන්න අපි තුන් සරයක් අපි ආලෙවි දිල්ලවනේ මේ පහුගිය කාලේ අර සින්දු ටිකක් කියලා වාසනාවකට අර ජොනි ජොනි අමතුමාත් විරෝධයට ඔක්කොම
එකතු වෙලා මේ ඡන්ද ටිකක් ගත්තා දැන් දෙන්නේ දේශපාලනය කරන මිනිසුන්ට ඡන්ද දෙන්නේ වෙන වෙන මේ සින්දු වලට ඡන්ද දෙන්නේ නෑ වීරසියා දැන් දේශපාලනය කරන මිනිසුන්ට ඡන්ද දෙන්නේ අවියක් කියන්න පොඩ්ඩක් ඔය ඔය ගෲප් එකක් දාගෙන ඉඳලා ඉන්න පුළුවන් ඔක්කොට ආ ඉතින්